තංගනන් තවත් තිබිලා තියෙන නෑ කියන්නේ මේ ඒ වෙලාවට මම මාව පාලනය කරගෙන ඉතින් තා නතරින්නේ නෑ කොහොම හරි යනවා ගමන කියලා ඉතින් එහෙම අමාරු කියලා මං හිතුවොත් මං හැමදාම පෙරදි තමයි එනිසා ඉතින් කට්ට ගන්න වෙනවා ජීසි ගොඩ යන්න මගේ ළඟ මාස්ටර් කරපු යාළුවෝ පවා ඒ කියන්නේ අවුරුදු ගණනකට මාස්ටර් කරපු යාළුවෝ පවා මේ මම දැනගද්දි ඒ කියන්නේ එයාලගේ හැටි දැනගන්න මම ගොඩක් කල් ගියා ඇත්තම කතාව හම්බෙන කට්ටියෙන් 100ට 99ක් වගේම කියන්නේ මේ මියුසික් කරලා ගොඩ යන්න බෑ ඕක කරලා හරියන්නේ නැහැ එහෙම තමයි කියන්නේ කණ්ඩායම් සංගීතෙත් එක්ක එකතුලා ඉදිරියට යන්න ඇත්තම බලාපොරොත්තු වෙන්නේ සුබ දවසක් සුන්දර දවසක් කියලා හැමෝටම ගොඩක් ආදරෙන් ප්‍රාර්ථනා එකතු කරන ගමන් ඉතින් මොන අද සුපුරුදු විදියටම ඔගලන් ආදරය කරන අපේ මික්ස් ටේප් කතා බහ ආරම්භ කරන්න තමයි සූදානම් වෙන්නේ හැමදාම සංගීතයට රිද්මයට තාලයට ආදරය කරන ඔබ වෙනුවෙන් තමයි අපි අපේ මික්ස් ටේප් කතා බහ ලඟින් ඉතින් අද දවසෙත් සංගීතය ගැන කතා කරන ලංකාවේ මියුසික් ඉන්ඩස්ට්‍රි එක ගැන කතා බහ කරන්න තමයි සූදානම් වෙලා ඉන්නේ හැමදාමත් වගේ ඔබ ආදරය කරන සංගීතයට බැඳිලා ඉන්න කෙනෙක් එක්ක තමයි අපි හැමදාමත් අපේ කතා බහ අරගෙන යන සූදානම් වෙලා ඉන්නේ. ඉතින් අද දවසෙත් අපේ කතා බහත් එක්ක එකතු වෙලා ඉන්නවා ඔයගලන් ආදරය කරන මෑත කාලේ ජනප්‍රිය වුණ ඉතාමත් දක්ෂ යෝන් ගායන ශිල්පියෙක් කිව්වොත් මං හිතන්නේ මන් නිවැරදි මේ චමුජිත් කුමාරසිංහ. ආයුබෝවන් චමුජිත්. ආයුබෝවන්. කොහොමයි මාලේ මොකද වෙන්නේ මේ දවස්වල? මේ දවස්වල ඉතින් විශේෂ දෙයක් කියලා නැහැ. අලුත් ගොඩක් එළියට දැම්මා. ඉතින් ඒක යනවා ඒක මගේම channel එකෙන් තමයි එළියට දැම්මේ. ඒ වැඩත් එක්ක තියෙන දැන් අලුතෙන් වැඩ ප්ලෑන් කරගෙන යනවා හදන්නේ. එහෙම තමයි. ඔයාගේම channel එකෙන් කියවන්නේ එළියට දැම්ම මට හිතුනේ එතනින්ම start එක ගන්න ඕනේ කියලා මේ වෙනකොට ඉන්ඩස්ට්‍රි එකට තාම ඕන අලුත් යනින් ගමන් අත්දැකීම් experience එකතු කරගෙන යන ගමන් ඉන්නේ. එතකොට මේ බයක් දැනුනේ නැද්ද? ඔයාගේම channel එකක් through එළියට ඔයාගේ ගීතයක් දාන එකෙන් ප්‍රේක්ෂකයන් එක වෙනඳගනීද? ඒක ප්‍රේක්ෂකයන් අතරට යයිද? මේ වගේ කියන දේවල් ගැන බයක් චකිතයක් කියලා දෙයක් තිබ්බ නැද්ද? තිබ්බ ඇත්තනෝ තිබ්බ බයක් වැඩේ යයිද නැද්ද කියන බය ගොඩක්ම තිබ්බා අවසානය කියන්නේ ගියත් එකයි නැතත් එකයි කියලා මම මගේ channel එකෙන් දැම්මා අවුල දැන් ඒක මගේ channel එක මට ඇදිලා තියෙනවා ඉතින් දැන් ඊළඟ වැඩේ දාද්දි ඒක ටික හදනවා මම හරි ඉතින් කතා බය මට හිතුණා මේ සංගීතය කියන දේ ජීවිතේ දැනෙන්නේ කොහොමද සහ ඔයාට සංගීතය දැනෙන්න ගත්තේ කොයි කාලවකවානුවේද 2013 වගේ. එතකොට මේ කොහොමද සංගීතයත් එක්ක එකතු වෙන්නේ මේ ගායකෙක් විදියට ශේෂ්ත්‍රයට එකතු වෙන්න අවස්ථාව ලැබුණේ කොතනදද හැරවුම් ලක්ෂ්‍ය? මට කියන්නේ සින්දු කියන්න පුළුවන් කියලා මම දැනගන්න 2013 වගේ කාලේ. ඊට පස්සේ අර මියුසික් ෆීල් එක ගැන හොයගෙන එනවා. එහෙම ඇවිල්ලා මේ මම සජිත් අයියට තමයි ඉස්සෙල්ලාම කතා කරන්නේ. සජිත් චතුරංග. එයා වාදනය මතක් කරනවා මේ වෙලාවේ. ඊට පස්සේ අර කතා කරලා ඉතින් මගේ පළවෙනි වැඩේත් එක්ක නිර්මාණය වෙනවා. ඒකම ඉතින් යා මට එන්න කියලා කියන ඉල්ල අපි ඉතින් වැඩි කතා බහ කරලා ඉතින් පළවෙනි සින්දුව එළියට දානවා හදලා එහෙම තමයි වෙන්නේ හරි පාසල් කාලේ ගැන කතා බහ කරද්දී පාසල් කාලේ සංගීතයට යමු වෙලා හිටියද එහෙම නැත්නම් නෑ මම පාසල් ජීවිතේ පාසල් කාලේ මම සංගීතය කරලා නෑ ඇත්තටම ඒ කියන්නේ මම සින්දු කියන්න පුළුවන් කියලා මට දැනගද්දී අර පස්සේ තමයි මම දැනගත්තේ ඒ කාලේ මම ඇත්තටම පාසල් ජීවිතේ සංගීතය හැදෙන්නේ නෑ පාසල් කාලේ ඒ කියන්නේ අපි හැමෝටම පාසල් කාලේ හිණයක් තියෙනවානේ මම කවදා හරි දවසක මෙන්න මේ වගේ කෙනෙක් තමයි වෙන්නේ වගේ බලාපොරොත්තුවක් අපි හැමෝටම තියෙනවා දැන් මේ වෙනකොට සංගීත ශාස්ත්‍රයට එකතු වෙලා ඉනවා ඒ කාලේ මොන වගේ බලාපොරොත්තුවක් තිබ්බේ කවදා හරි දවසක මම මොන වගේ කෙනෙක් වෙනවා කියන බලාපොරොත්තුවද හිතේ තිබුණේ ඒ කාලේ කියන්නේ අර මට ගීත කියන්න පුළුවන් කියන අර කලින් දැනගන්න කලින් එහෙම බලාපොරොත්තු ඇත්තන තිබ්බේ නැහැ පස්සේ කියන්නේ ගීත අර කියන්න පුළුවන් කියලා නැතුව මට හිතුණා මම ඒ පැත්තෙන් කවදා හරි ගියොත් හොඳයි කියලා. හොඳයි කියන එක හිතුණා. සරහට වෘත්තියක් විදිහටම ගායන ශාස්ත්‍රය තුළ නියැලෙන බලාපොරොත්තු වෙ තියෙනවා නැත්නම් වෙනත් වෘත්තියක් යෙදෙමින් කලාවත් එකතු වෙලා ඉන්න. දැනට මම කියන්නේ රැකියාවක් කරනවා. ඉස්සරහට කියන්නේ සංගීත පැත්තෙන් යන්න තමයි බලාපොරොත්තු වෙ තියෙන්නේ. කියන්නේ ඉදිරියේදී වෘත්තිය වශයෙන් ගායන ශාස්ත්‍රය තෝරගන්න තමයි බලාපොරොත්තුවක් තියෙන්නේ. මට හිතුණා මේ කතා බහ ආරම්භයේදීම ගීතයක කොටසක් රසවින්දනා හොඳයි කියලා. මොකද පළවෙනි ගීතය ගැන අපි කතා බහ කරපු නිසා මට හිතුණා ගීතයේ කොටසක් කියමු කියලා.
पेर ससरे अतर तुरे उबकल पापिकट आतर आई जीवित आई पटलन एक पेलेट धन्यवतो उबे जीविते नु तेरे ना कमट पाइं पागा किए अंतिमे महानिदाने कट අද කතින් අපි දුරයි හදවතින් හරි ළඟයි වචනකින් නොකියුවත් ඔබ වෙනස් වෙන සුළුයි එක දෙයක් සහතිකයි බොරු නොවේ ඇත්තමයි හිමි උනත් නැති උනත් මම හෙටත් ආතරේ කාලය ගෙවි යති වෙන කෙනෙක් ළඟ කාලේ මා ගැන මතක් වෙති මම ළඟින් නෑ ඔයාගේ කාලය ගෙවි යති වෙන කෙනෙක් ළඟ කාලේ මා ගැන මතක් වෙති මම ළඟින් නෑ ඔයාගේ හරිම ලස්සන මම දැන් ඔයගලන් ගොඩාක් ආදරය කරන ගීතයක් ඒ නිසා තමයි හිතුණා ඉක්මනටම ගීතයක කොටසක් ගායනා කරන්න හොඳයි කියලා. චමුජිත් කතා බහ කරගෙන යන තමයි සූදානම් වෙන්නේ විශේෂයෙන්ම මේ පවුලේ මොනවාගේ සපෝට් එකද ලැබෙන්නේ? අම්මයි තාත්තයි මායි මල්ලි අම්මයි තාත්තයි ඉන්නේ. ඒ තුන් දෙනා වගේ මට කියන්නේ ලොකු සපෝට් එකක් දෙනවා මේ වැත්තට. තනි තීරණයක නැහැ. හරි. තනි තීරණයක නැහැ කියන නිසා මහානිතර මේ රියැලිටි තරගාවලිය ගැන මොන වගේ අදහසක්ද තියෙන්නේ? එක එක විදිහ අදහස් දානවනේ සමහර අය හොඳයි කියනවා සමහර අය නරකයි කියනවා. ඔයා හිතන විදිහ රියැලිටි තරගාවලිය දැන් ගොඩාක් නාලිකාවලල ගොඩාක් රියැලිටි තරගාවලිය තියෙනවා. ඉතින් මොකද හිතන්නේ මොන වගේ අදහසක්ද තියෙන්නේ? ඇත්තටම කියන්නේ හොඳයි ඒක. එහෙම දෙයක් තියෙන්න ඕනේ. මොකද කියන්නේ අර ලංකාවේ අර අර පොඩි දැන ඉඳලා උඩට එන්න බැරි කට්ටිය ගොඩක් ඉන්නවා. ඉතින් ඒකෙන් කරන්නේ අර එහෙම කෙනෙක් එලියට කියන්නේ ජනතාව අතරට යවන එක. ඉතින් ඒක අර පළවෙනියා වෙන්න ඕනෙම කියලා නෑ. අවසන් අර 10 දෙනා වගේ ආව කියන්නේ ඉතින් හොඳටම ඇති එතනියා. එසා ඉස්සරහට මම හිතන්නේ අපිට බලාපොරොත්තුක් තියාගන්න පුළුවන් රියැලිටි තරංගාවලියක් ඔස්සේ තොන්න චමචිත්‍ර දකින්න. කලාව ගැන සංගීතය ගැන කතා බහ කරනකොට ඔබ කියවන ඉදිරියේදී වෘත්තියක් වශයෙන් ගායන ශාස්ත්‍රය තොරගන්න බලාපොරොත්තුක් තියනවා කියලා. අපේ වගේ රටක මේ මියුසික් ඉන්ඩස්ට්‍රි එක තුල ආර්ථිකව සවයි වෙන හැකියාවක් තියෙනවා කියලා විශ්වාසයක් තියෙනවද මියුසික් විතරක් තෝරගෙන මියුසික් කියන පාත් එකේ විතරක් ගමු ගියොත් සවයි වෙන්න පුළුවන් කියලා විශ්වාස කරනවද හිතනවද හරි විදියට කරොත් පුළුවන් මොකද ඒ කියන්නේ දැන් ද ජනප්‍රිය ගායකයෙක් ඉන්නවා ඉතින් එයාලා වෘත්තිය වශයෙන් කරන්නේ සිංගර් නේ තමයි ඉතින් එයාලා එහෙම තමයි ජීවත් වෙන්නේ චමුජිත් මේ වෙනකොට ඔබට ප්‍රවීණයන් සමග කටයුතු කරන්න අවස්ථාව ලැබිලා තියෙනවද කොහොමද ප්‍රවීණ කියන්නේ සංගීත ශාස්ත්‍රයේ සංගීත ශාස්ත්‍රය තුළ ඒ කියන්නේ අර මම වැඩක් කරලා තියෙනවා එහෙම ඔව් ඒගොල්ලෝත් එක වැඩක් කරන්න හැකියාව ලැබෙන ඕන මොන ගැහිලා තියෙනවද කොහොමද ඒගොල්ලන්ගෙන් ලැබිච්ච සම මොන ඒලගේ නැත්තම නිලන් අය එහෙම අඳුන නිලන් නෙට්ටි ආරච්චි ගොඩක් කට්ටි දන්නවා ඉතින් නිලන් අය මම හිට වෙන්න කලින් ඉඳලා වගේ දන්නවා එයා එතකොට සම්මි ප්‍රණන් මගේ හොඳ මිත්‍රයා ළඟම ඒ දෙන්න තමයි ගොඩක්ම ළඟින්ම අසුර කරා සහයෝගයක් ලැබෙනවා එහෙම තමයි ශාස්ත්‍රය තුළ හරි ඉතින් චමුචිත් එක්ක තමයි කතා බහ කරන්න සූදානම් වෙලා ඉන්නේ මේ වෙනකොට ප්‍රවීණයන් එක බොහෝ දුරට කටයුතු කරන්න අවස්ථාවක් ලැබිලා නැහැනේ ඉදිරියේදී ප්‍රවීණයෙක් එක්ක වැඩ කටයුතු කරන්න අවස්ථාවක් ලැබුණොත් එහෙම මොන වගේ කෙනෙක් එක්ක වැඩක් කරන්නද බලාපොරොත්තු වෙන්නේ ගොඩක් අයද තියෙනවා මට මෙන්න මෙයත් එක්ක වැඩක් කරන්න chance එකක් හම්බෙනවද හොඳයි කියලා හිතේ තියෙනවද කවුරු හරි මෙන්න මෙයත් එක්ක වැඩක් කරන්න අවස්ථාවක් හම්බුණොත් හොඳයි කියලා ඇත්තට කියනවා එහෙම කාත් එක්ක වැඩක් කරන්න ඕන කියලා අර අදහසක් නැහැ. එහෙම වැඩක් කරන්න හම්බුනොත් හරි. කන්නම් සංගීතය ගැන මොන වගේ අදහසක්ද තියෙන්නේ මේ චමුජිත් විශේෂයෙන්ම දැන් ඔබේ කාලේ අලුතෙන් එකතු වෙන හැමෝම මේ ගොඩාක් වෙලාවට තමන්ගේ තනි ගීත නිර්මාණ එක ඉස්සරහට යනවා වගේම මේ කන්නම් සංගීතයත් එක්ක ගොඩාක් අය එකතු වෙනවා.
සවුන්නිය ලීලා කටයුතු කරනවා. ඔබේ බලාපොරොත්තුවක් නැන්ද කණ්ඩායම් සංගීතයත් එක්ක එකතු වෙන්න? කණ්ඩායම් සංගීතයත් එක්ක එකතු වෙලා ඉදිරියට යන්න එතන බලාපොරොත්තු වෙන්නේ. තනියම ගමනක් යන්න බලාපොරොත්තු තියෙනවා. හරි. ඉතින් තව ගොඩක් දේවල් කතා බහ කරන්න තියෙනවා. ඊට කලින් මට එතන පුංචි විරාමයක් ගන්න ඕනේ කියලා විරාමයෙන් පස්සේ නැවතත් ඔබ එකතු වෙන්න. මික්ස් ටේප් අපේ කතා බහත් එක්ක. විරාමයෙන් පස්සේ නැවතත් එකතු වෙන්න ඔබ මික්ස් ටේප් අපේ කතා බහත් එක්ක. ඉතින් අද දවස් අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ චමජිත් කුමාරසිංහ. ඉතින් නාපුර පොඩේ දක්ෂ ගායන ශිල්පියෙක් චමජිත් මේ මට ආරංචි විදියට ඔබ වවුනියාවේ තමයි ගම් ප්‍රදේශය. හැබැයි මේ වෙනකොට ඉන්නේ කොළඹ. කොහොමද වවුනියාවේ ඉඳන් මේ කොළඹට ආව හේතුව මියුසික් කරන්න බලාපොරොත්තු වෙමුද? ආවේ කොහොමද මේ පැත්තට ආවේ? ඒ කියන්නේ ප්‍රධානම මේ මියුසික් තමයි ඇත්තටම. ඒ කියන්නේ දැන් මම මෙහෙම වෙලා මියුසික් කරන්න නම් ඇත්තටම මට හිඳලා කරන්න අමාරු. ඒක මොකද මියුසික් පැත්තෙන් ගත්තට පස්සේ මට හැමදේම මෙහෙ තියෙන්නේ ඉතින්. ඉතින් ඒකත් එක්ක ඉතින් මට ඇවිල්ලා මෙහෙ රැඳෙන්න ඕනේ. ඉතින් ඒකම ඉතින් මෙහෙ ඉඳලා රැකියාව කරනවා. අමාරු නේ නැද්ද දැන් එහෙ ඉඳලා මෙහෙට ඇවිල්ලා මේ ඒ රැකියාව හොයාගෙන ඒවල් කරනකොට හිතුණාද අමාරුයි කියලා? ඇත්තටම ඒක කටක් තියෙනව නෑ නෙමෙයි. ඉතින් එහෙම අමාරු කියලා මං හිතුවොත් මං හැමදාම පෙරදි තමයි. ඒ නිසා ඉතින් කට ගන්න වෙනවා ජීවිත ගොඩ යන්න. අනිවාර්යයෙන්ම මං හිතන්නේ අපිට කිසිම දෙයක් කරගන්න බෑ කැපවීමයි මහන්සියයි නැතුව. ඒක අනිවාර්යයෙන්ම අපි කැප වෙන්න ඕනේ මහන්සි වෙන්න ඕනේ ඕනම වැඩකට. අපිට කිසිම දෙයක් නිකන් ලැබෙන්නේ නෑ. චමචෙත් මේ පාසල ගැන කතා කරද්දී පාසල් ගියේ කොහෙද? අපි ඒ ගැනත් මතක් කරමු. මොකද පාසල තමයි අපේ ජීවිතේ මුල. මම පාසල් ගියේ වවුනියায় තමයි. වවුනියায় මඩුගන්ද කියන ගමේ තමයි ඉන්නේ. අවුනේ මඩුවන් ජාතික පාසලේ තමයි ඉතින් ඉගෙනුම ලැබුවේ. ඉගෙනුම ලැබුවේ. හරි. චමුජත ඊගාවට අලුත් සින්දුව මම ඒ සින්දුව බැලුවා. මියුසික් වීඩියෝ එක වෙනස් විදිහ එකක්, සින්දුව වෙනස් විදිහ එකක්. මේ ගීත නිර්මාණය වෙන්නේ කොහොමද? කවුද ලිරික්ස් කරේ? කවුද මියුසික් කරේ? සහ මේ වගේ ගීතයක් නිර්මාණය කරන්න ඕනේ කියලා හිතුවේ. කොහොමද අයිඩියා එකක්ද? මෙහෙමයි. දැන් ඒ කියන්නේ අර කලින් ගියේ වෙනම ට්‍රෙන්ඩ් එකේ දවසල. ඉතින් දැන් ඒක අර වෙනම පැත්තකට හැරෙමින් පවතිනවා. ඉතින් මම ගොඩක් වෙලාවට කියන්නේ අපි සම්මීමායි නිතරම අපි දෙන්න කතා බහ කරනවා. මේ කෝල් එක ඉන්න වෙලාවදී මම යයින් අහන මොකුත් වැඩක් කරන්නේ නැද්ද වන් කියලා අපිලා. ඉතින් එයා අද වැඩක් තිබිලා මට එවනවා මේක මම වැඩක් එවන්නම් තියෙනවා. උඹට සෙට් නම් ඒක කරන් ගිය. ඊට පස්සේ කොහොම හරි මට ඉස්සලා මෙලඩි එවන්නේ. මෙලඩි වලට මට ඉතින් සෙට් වෙනවා. මම මේකේ භාගයක් අහද්දී මම සජිත්ට පොඩ් කරලා එවන සජිත්ට මට මේකට වචන ටිකක් ඕනේ කියලා. ඉතින් සජිත්ට කියනවා ආ හරි මල්ලි මන් දෙන්නම් කියලා. ඉතින් එයා මට ඇත්තනම් ලස්සන වචන ටිකක් ලියලා දෙනවා. ඒක ගීතය හැදෙන්න පටන් ගන්න එහෙම තමයි. එතකොට මියුසික් වීඩියෝ ගැන කතා බහ කරනකොට ඒකත් එක වෙනස් විදිහකට කරපු මියුසික් වීඩියෝ එකක්. මේක නිර්මාණය වුණේ කොහොමද? මියුසික් වීඩියෝ එක ඇවිල්ලා අපි කරේ ඇත්තම මාතලේ. ඒක ඩිරෙක්ට් කරේ විදුර විජේරත්න. ඉතින් ඒකේ ඇත්තම ඒකේ ලොකු කට්ටක් තිබ්බ නැහැ කියන්නේ. මේ ඒකේ කාස්ට් එක තෝරගද්දි ඉතින් බෝයි කෙනෙක්ට වඩා ඒ කියන්නේ අපිට ඕනේ ලුක් එක තියෙන ගර්ල් කෙනෙක් හොයාගන්න ඇත්තම ගොඩක් කියන්නේ මේ මහන්සි වෙනවා. ඉතින් මේ අර විදුර එයා තමයි ඩිරෙක්ට් කරේ. එයා ඉන්ස්ටේකේ යන වෙලාවේ අර ගර්ල් කෙනෙක්ගේ ෆොටෝයක් දැකලා මට එව්වා මේ ගර්ල් වැඩේට සෙට් වෙනවා මෙහෙමයි කියලා. ඉතින් කොහොම හරි එවට බලද්දී එයා මගේ යාළුවා. හා හා හා. එයා කියන්නේ කලින් එහෙම කිසිම මියුසික් වීඩියෝ එකක ඉඳලා එයා අර ෆොටෝ ෂූට් වල ඉඳලා තියෙනවා. ඉතින් මම කතාවට පස්සේ එයා එන්න කැමති වෙනවා. ඉතින් බෝයිව තෝරගද්දිත් බෝයිව මේ තෝරන් මගේ යාළුවෙක් කරා. එහෙම තමයි කාස්ට් එක තෝරගත්තේ. මේලා ඇත්තන මතක් ගන්නවනේ. කියන්නේ මියුසික් කියන්නේ මට ඒක පිටිපස්සෙන් ඉඳලා මියුසික් ලේබල් එකක් සපෝට් කරන ඉතින් ටයිටන් මියුසික් රෙකෝඩ්ස් ඒකේ ඉතින් නිසාන් මේලා මගේ වැඩේ යාගේ වගේ අර මේ කරන ගොඩක් උනන්දුවෙන් කරා. ඉතින් එයාලා මට ලොකු සහයෝගයක් දුන්නා. ඉතින් ටයිටන් මියුසික් මේ රෙකෝඩ් ෆැමිලි ආදරේ මතක් කරනවා. එතකොට සජිත් අයියා සෙනල්ලේ තමයි ඒක මික්ස් මාස්ටරින් එක කරේ. සම්මි එතකොට සැක්කෙන් සැක්කෙන් කියන්නේ සාන් මුණසිං සැක්කෙන් කියන නමින් තමයි ගොඩක් කට්ටියව දන්නේ. එයා තමයි මියුසික් කරේ. ඉතින් එහෙම තමයි වැඩේ වෙන්නේ. ඒ වගේම මට අහන්න හිතුන දැන් දෙවැනි ගීතය දානකොට පළවෙනි ගීතයට වඩා ප්‍රේක්ෂක ප්‍රමාණය වැඩි වෙලානේ තියෙන්නේ. සහ ඔයාගේ වටේ ඉන්න පිරිස එකතු වෙලා ඉන්නේ. මේ පළවෙනි ගීත නිර්මාණය රිලීස් වෙලා ප්‍රේක්ෂකයන් ආදරය ලැබෙනවානේ. ඒ පිරිස ලොකු පිරිසක් වෙන්න පුළුවන්, සුළු පිරිසක් වෙන්න පුළුවන්. හැබැයි ඒ ප්‍රේක්ෂකයන්ගේ ආදරය මුලින්ම ලැබෙන ප්‍රේක්ෂක ආදරය මොන විදිහටද දැනේ හැඟීම මතකද කොහොමද කියලා පළවෙනිටම ගීතයක් රිලීස් කරලා ලැබෙද්දී? ඇත්තටම කියනවනම් මම අර කලින් ඇහුවාගේ මම රියැලිටි වලින් ආපු නෙමෙයි.
ඉතින් මගේ ඒ වැඩේ පළවෙනි වැඩේ රිලීස් කරන්න තමයි ඒලා කියන්නේ ගොඩක් කට්ටිය මට ඒක සෑහ කාල සපෝට් දෙනවා. ඉතින් මම ඒලා තමයි දැනගන්නේ මගේ පිටිපස්සේ ඒ කට්ටියක් ඉන්නවා කියලා. ඉතින් මම නවකෙක් කැඩියට ඉතින් මට ඒකෙන් මාව ඒ ගීතේ ගියු විදියයි මාව දැනගත් විදියයි මට හොඳටම ඇති ඒලා. මේ ප්‍රේක්ෂකයන්ගේ ආදරය කොහොමද දැනෙන්නේ? ඇත්තටම එන සෙට් එකක් ඉන්නවා. ඉතින් එයාලා හිතනවා හොයලා බලනවා වැඩක් ආවට පස්සේ මට ගොඩක් සපෝට් කරනවා සෑහ කරනවා. මේ කියන්නේ මගේ තත්ත්වෙත් එක්ක මට ඒ ලැබිච්ච ආදරය මට හොඳටම ඇති. හොඳටම ඇති. හරි. මං කියවත මේ ඩුවට් එකක් කරන්න ගායන ශිල්පිනියක් තෝරගන්න කියලා. කව තෝරගන්න? දිල්කියුරේෂා. හරි. අපි බලාපොරොත්තු වෙන ඉදිරියේදී ඩුවට් එකක් කරන්න. ඒ වගේම තමයි දැන් මියුසික් ඉන්ඩස්ට්‍රි ගැන කතා කරනකොට සංගීතය දැනුණා කියන්නේ යම් කිසි කාලයක වෙන ඉඳලා. එතකොට පොඩි කාලේ ඉඳලා බලාපොරොත්තුක් තිබෙත් නැහැ කිව්වා. අධ්‍යාපනය පැත්තට නැඹුරුවක් තිබුණාද? අධ්‍යාපනයෙන් ඉස්සරහට යන්න මං කරි. එහෙම එකක් තිබුණාද? එහෙම තිබ්බේ නැහැ. අර මට මියුසික් පිස්සුව ගැවුවට පස්සේ ඒ පැත්තෙම තමයි යන්න ඕනෙකම තිබ්බේ. කියන්නේ ඒ කාලේ එන සින්දු බලනවා. ඒ හැර කවුද මේක කරේ? සින් ලිරික්ස් කරේ කවුද කියලා එහෙම හොයනවා නැවිලා තමයි. ඉතින් ගොඩක් මම කන්ටැක්ට් එකක් දාගෙන එහෙම ආවා. හරි. ඒ වගේම මේ ගොඩක් වෙලාවට චමුජිත් දැන් ඔබත් සංගීත ශාස්ත්‍රය තුල කටයුතු කරන කෙනෙක් සහ මේ වෙනකොට ගීත නිර්මාණ දෙකක් කරලා තියෙනවා ඔබේ මේවා. හැබැයි ඒ දෙක දෙවිදියක් වෙනස්. මේ ගොඩක් කලවල් ලේබල් කරනවානේ ගීත එක එක අය එක එක කාලවලදී මේ මේවා මල් ගීත, මේවා බස් ගීත, මේවා තමයි මේ අවර ගණයේ ගීත, මේවා ගුණාත්මක ගීත, මේ වගේ මේ ගොඩක් දේවල් කැටගරයිස් කරනවා. මොකද හිතෙන්නේ මොන වගේ අයිඩියාවක් අද තියෙන එක සාධාරණයිද ඔයා හිතන විදියට? මෙහෙමයි. දැන් ඔය සින්දු ඔක්කොම අතර ගොඩක් දැන් අර මල් කිව්වොත් හරි මං ඒක කෙටින් කරන මල් තමයි. දැන් එන සින්දු ගොඩක් අර මල් සින්දු තමයි. හැබැයි දැන් මේ ගිය අවුරුද්දේ කියන්නේ මේ අවුරුද්දේ මුල ඉඳලා වගේ ඒක අර වෙනම පැත්තකට හැරමින් පවතිනවා. වෙනම රැල්ලකට දැන් අර ගොඩක් දැන් ඉන්න සෙට් එකත් එක්ක යාලා මේ ආදරය කරන්න කැමති වෙන්නේ මේ අර වෙනස් විදිහේ වැඩවලට. මොකද ඒ කියන්නේ මං හිතන්නේ අර අර මල් ගීත කියන රැල්ල එන කාලයක් තිස්සේ තිබ්බනේ. ඒකත් එක්ක මේ කට්ටිය අර අහලා ඒක එපා වෙලා දැන් අර ඒක වෙනම පැත්තට හැරමින් පවතිනවා. ගොඩක් කට්ටිය ඉතින් අර බයිනවා මල් කියලා බයිනවා. ඉතින් අර කවුරු කොහොම කිව්වත් මේ කියන්නේ වැඩි පිරිසක් ඉන්නේ අර පැත්තට. අහන්නේ වැඩිපුර දැන් අපි YouTube එකත්තත් මේ වැඩි මල් සින්දුවක් අපි හඳ වැඩක් හදලා දැම්මොත් ඒ කියන්නේ අර හොඳ විදිය වැඩක් හදලා දැම්මොත් මේ වැඩිම ප්‍රේක්ෂක ප්‍රචාරය දෙන්නේ ඒ සින්දුව තමයි. එතකොට මෙහෙම හවත් මේ චමුජිත් කියන ගායකයා ඉදිරියේදී මේ රැල්ලට යන ගායකයෙක් වේද? එහෙමත් නැත්නම් වෙනස් විදියට ගීත නිර්මාණ කරමින් වෙනස් විදියට පාත් එකක් හදාගෙන යන කෙනෙක් වේද? ඇත්තටම මම කැමති කියන්නේ රැල්ලට යන්නේ මේ කියන්නේ වෙනස් විදියේ නිර්මාණයක්. දැන් මගේ කලින් වැඩේ වෙනස් වැඩ, දැන් මේ වැඩේ වෙනස් වැඩ. ඉතින් ඊළඟට දෙන වැඩේ වෙනස්යක්. වෙනස් එකක් කියලා හිතාගෙන ඉන්නේ. එහෙම plan එකක් තියෙනවද? ඔව්. ඒ කියන්නේ අපාර එකම රැල්ලේ ගරිකම විදියේ ගීතවල ඉන්න මගේ හිම් බලාපොරොත්තු වෙන්නේ කරන වැඩ. ඉතින් වෙනස් කර කර ඉතින් ඒවා ප්‍රේක්ෂකයන් දීලා බලන ඉතින් යාලා කොහොම බාර ගන්නේ කියලා මට කියන්න බෑ ඉතින්. හරි. දැන් ටික කාලයක් යනවනේ 2019 තමයි මම හදන පළවෙනි ගීත නිර්මාණය කරන්නේ. මේ වෙනකොට වසර 4කට ආසන්න. එතකොට මේ කාල වගවානුව තුල දැනුන් නැද්ද කොහෙදවත් තැනකදී මෑ මට දැන් මියුසික් කරන්න බෑ මට ඇති කියන තැන සමහර වෙලාවට සමහර අවස්ථාවල අපිට උනත් දැන් ඇති දැන් එපා කියන තැන් වෙනවනේ. එහෙම තැන් තිබුණාද ජීවිතේ? නැමන් දැන් මේක නවත්තනවා කියලා ඒත් නවත්තන්න නැතුව ආයෙමත් ඉස්සරහට ආපු තැන් තිබුණාද? එහෙම තැන් අනන්තවත් තිබිලා තියෙන නෑ කියන්නේ. මේ ඒ වෙලාවට මම මාව පාලනය කරගෙන ඉතින් තාම නතරින්නේ නෑ කොහොම හරි යනවා ගමන කියලා. ඉතින් ඒක මට විතරක් නෙමෙයි ඕනම කෙනෙක් ගමනක් යද්දි ඉතින් ප්‍රශ්න තියෙනවා. ඉතින් අර ඒ දේ කරගන්න බැරි කියන බය තියෙනවා. ඉතින් ඒවා මටත් තියෙනවා නෑ කියන්නේ. මේ කොහොමද අල්ලගෙන ඉන්නවා? අල්ලගෙන ඉන්නවා. ඉදිරියේදී ප්‍රසංග වේදිකාවත් සමඟ කටයුතු කරන්න බලාපොරොත්තුවක් නැද්ද? තියෙනවා. ආසාවක් තියෙනවා ඉස්සරහට ප්‍රසංග වේදිකාවත් එක්ක සම්බන්ධ වෙන්න. නෑ ඉතින් ඉක්මනට මේ බලාපොරොත්තුවත් ඉෂ්ට වෙන්න කියලා wish කරනවා. මේ චමුචිත් දැන් අපි සංගීතය ගැන කතා බහ කරානේ. දැන් ඉදිරියේදී රැකියාවක් අතහැරලා සංගීතය තෝරගන්න බලාපොරොත්තුවක් තියෙනකෝ මේ වෙනකොට රැකියාව කරන්නේ වෘත්තීය වශයෙන් මොකද කරන්න රැකියාව? මම AKG engineering කියලා කම්පැනි එකක වැඩ කරන්නේ. ඒකෙන් සහයෝගයක් තියෙනවද ඔයාලට? දැන් මේ වැඩ දේවල් දෙකම බැලන්ස් කරගෙන කරගෙන යන්න පුළුවන්? ඇත්තටම තියෙනවා. ඒ කියන්නේ ඒ වගේ රැකියාව ලැබෙන්නේ කියන්නේ දැන් මම යන පැත්තත් එක්ක මට මේ වැඩ කරගන්නත් මට නිදහස ඕනේ. ඉතින් එතන මට රැකියාව ඉතින් එතන ලොකු සපෝට් එකක් දෙනවා.
මම නෑ කියන්නේ මේ වාසේ එලා හැමෝම ස්ටොප් එකේ හැමෝම මතක් කරනවා මේ වෙලාවේ ආදරේ එහෙම තමයි හරි එතකොට මේ ගොඩාක් වෙලාවට චමුජිත් මියුසික් ඉන්ඩස්ට්‍රියක කලාව තුළ ගොඩක් වෙලාවට පිළිස කියන දෙයක් තමයි මේ මොනවාද කැපිලි කැටිලි තියනවා කියන කාරණේ. ඔයාට එහෙම දෙයක් ලැබෙලා තියෙනවද ගොඩාක් වෙලාවට එක්ස්පීරියන්ස් තියෙන හැමෝටම මේ සමහරු කැමති නෑ ඉස්සරහට යන්න දෙන්නේ නැහැ. කකුලෙන් අදිනවා මේ වගේ දේවල් කියනවා. සහ අපි අහලා තියෙනවා දැකලා තියෙනවා. ඔයාට මේ මේ ආපු කාලය තුල තියෙන එක්ස්පීරියන්ස් එක ඒ වගේ එක්ස්පීරියන්ස් තියෙනවද? ආව ඕන තරම් තියන ලැබිලා. මතක් කරු කොහොමද ඒ දෙයලට මුණ දුන්නේ? මේව කියන්නේ ගොඩක් කට්ටිය ඉන්න අර යාළුවෝ ඉන්නවා. එයාලා දැන් අර මට සපෝට් කරන්න ආयला අනිත් පැත්තේ යටින් එයාලා මං මට මෙයා වෙන විදිය වැඩ තමයි කරන්නේ ඉතින්. ඒ කියන්නේ මගේ ළඟ මාස්ටර් කරපු යාළුවෝ පවා ඒ කියන්නේ අවුරුදු ගණනකට මාස්ටර් කරපු යාළුවෝ පවා මේ මම දැනගද්දි ඒ කියන්නේ එයාලගේ හැටි දැනගන්න මම ගොඩක් කල් ගියා. ඇත්තම කතාව. ඉතින් මගේ ගමේ යාළු සෙට් එකක් ඉන්නවලා ලොකු සපෝට් එකක් දෙනවා මට නෑ කියන්නේ. මේ ඉතින් අලුත් යාළු ගොඩක් ඉන්නවා හම්බෙලා ඉතින් එයාලා සපෝට් එකක් දෙනවා. මේ කැපිලි කෙල්ලි තියෙනවනේ ආනන්දවත් තියෙනවා. මේ එහෙම තමයි. එහෙම තමයි. හරි. තව ගොඩක් දේවල් කතා බහ කරන්න ඔබේ ජීවිතේ හරවත් රසවත් දේවල් එකතු කරන්නත් බලාපොරොත්තු වෙන පුංචි විරාමයක් ගන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් රැඳිසරින්න මික්ස් ටේප් අපේ කතා බහත් එක්ක. විරාමයෙන් පස්සේ නැවතත් ඔබ එකතු වෙන්නේ මික්ස් ටේප් අපේ කතා බහත් එක්ක. ඉතින් චමුජිත් එක තමයි කතා බහ කරමින් සිටියේ. චමුජිත් දැන් මියුසික් ගැන කතා බහ කරන්න ඉස්සරහට මොන වගේ අලුත් ගීතයක් ප්ලෑන් කරන් ඉන්නවා කියන්නේ මොන වගේ වෙනසක් කරන්නද බලාපොරොත්තු වෙන්නේ? ඒක ඇත්තටම තාම හිතනවා. මොකද දැන් මම කලින්ත් කිව්වා මේ කියන්නේ දැන් අර අමුතු විදිහේ වැඩ තමයි කට්ටිය බාරගන්නේ. ඒව තමයි අර අපිට ඒක අර හිතා ගන්න බැත් නේද අපි අපිට තේරෙන්නේ නැහැ මේ වැඩේ කියන්නේ ගොඩ කට්ටිය ආදරය කරයි දැන් තියලා අර අපි මුලින් ඉඳලා අර එකින් එක අර හදන නිසා වෙන්නේ ඉතින් ඒ නිසා අර අපිට ඒක හදලා ඉවරන අර එළියට වැටෙන අපිට තේරෙන්නේ නැහැ මේ වැඩේ යයිද නැද්ද කියලා අපිට කියන්න බෑ ඇත්තටම මේ ඒක අර බලයින් ප්‍රේක්ෂය තමයි ඉතින් ඒක තීරණය කරන්නේ ඇත්තම තමයි හරි දැන් ඉස්සෙල්ලා කිව්වනේ මේ කතා බහ කරනකොට මේ බැටිච දැන් තිබුණා මොළ දැන් තිබුණා කැපිලි ගෙඩි දාපු දැන් තිබුණා කියලා දැන් මේ වෙනකොට ආ වගේම අලුතෙන් ඉන්ඩස්ට්‍රි එකට එකතු වෙන බලාපොරොත්තු වෙන ඉන්න නවකෝ අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා මේ අපි කියමු කොහොමද මේ දේවල් වලට ෆේස් කරේ සහ මේ හිතට හයිය ගත්තේ කොහොමද නෑ මේ මේ දේවල් මොනව ආවත් මම මගේ ගමන යනවා කියන තැනට ඔළුව හදාගත්තේ කොහොමද ආරම්භනට යන්න ඇත්තනම කියන්න දෙන්නේ මට එයාලට කොයි වෙලාවක කියන්නේ වැටෙන්න පුළුවන් ඕන වෙලාවක කෙනෙක් ඉතින් වැටෙන්න පුළුවන් ඒක සාමාන්‍යයි. ඉතින් ඒ වෙලාවට මේ කොහොම හරි අර හිතා ගන්න තමයි බලන්න කරගන්න ඕනේ අත්තම කතාව. හිතා ගන්න ඕනේ මම කොහොම හරි මේ ගමන යනවා කියලා. මොකද එයාට ඒ හීනෙට ආදරේ තියෙනවා නම් එයා කොහොම හරි මොන ප්‍රශ්නයක්වත් යනවම තමයි. යනවාම තමයි සමේ මට අහන්න විතර දැන් මම කියන්නේ නවකේ අපිත් එකතු වෙලා ඉන්නවා කියලා ඉංග්‍රීසි එකට එනකොට සමහර ඒගොල්ලන්ට මේ හිතෙන්න පුළුවන් මේ මට තේරෙන්නේ නැහැ මේ තැනට කොහොමද එන්නේ මේ ඉංග්‍රීසි එකට එකතු වෙන්න කොහොමද පාත් එක හදාගන්න කොහොමද මේ මේ ගමන යන්නේ කොහොමද කියන කාරණේද ඔබත් නවකේ විදිහට ශාස්ත්‍රය තුල ඉස්සරහට යන කෙනෙක් විදිහට මේ අදහසක් දෙමු කොහොමද ආසාව තියෙනවා නමුත් සමහරට අවබෝධයක් නැතුව ඇති මේ පාත් එකට එන්නේ කොහොමද කියලා අදහසක් දෙමු මොන වගේ දේවල්ද කරන්න ඕනේ සහ මේ ඉංග්‍රීසි එකට එනවා නම් කොහොමද මේ ගමන එන්න ඕනේ කියන කාරණේ අතන මෙහෙම ඒ කියන්නේ දැන් අර මටත් ඒ ප්‍රශ්නේ තිබ්බ කලින් මම කාලයක් මම අර එකපාරම ආවේ නැහැ. ඒ කියන්නේ ශේෂ්ත්‍රය ගැන ගොඩක් දේවල් හෙව්වා හොයලා ඒ හරහා අර කතා කරලා ඉතින් එහෙම අඳුරගෙන ඉතින් එහෙම තමයි හිමීට ටික ටික ආවේ ආදාගෙන. ඉතින් අලුතෙන් ඉන්න ඉන්නේ මට කියන්න තියෙන්නේ මේ පොඩ්ඩක් ඉස්සෙල්ලා එකපාරම අර වැඩ කරලා දාන්න නැතුව මේ ශේෂ්ත්‍රය ගැන කියන්නේ ෆීල්ඩ් එක ගැන පොඩ්ඩක් හොයලා බලන්න හොයලා බලලා ඉතින් එයා තමයි තීරණය කරන්න ඕනේ මම වැඩක් කරන්නේ කාත් එක්කද කොයි විදිහේද කරන්නේ ඉතින් ඒක එයාගේ අතේ තමයි තියෙන්නේ ඒ කියන්නේ ගොඩක් කට්ටි ඉන්නවා මේ එයාලගේ දැන් වාසියට බලන වැඩේ කරලා ඔයින් මෙන් වැඩේ මේ කරලා දෙනවා ඉතින් ඒක තමන් තමා කරගෙන දැනගන්න ඕනේ තීරණය කරලා හරි මේ මේ දේවල් එක දැන් ඉංග්‍රීසි එකට මේ විදිහට එන්න කියලා කිව්වනේ ශාස්ත්‍රය තුළ මේ විදිහට ජීවිතය ඔයා හිතන විදිහට සංගීතය කියන්නේ ජීවිතය කරගත්තොත් එහෙම කෙනෙක්ට හිතන්න පුළුවන් තමන්ගේ අනාගතය සාර්ථක කරගන්න පුළුවන් කියන වගකීමෙන් කියන්න පුළුවන්ද තමන් හරියට කළොත් එහෙම ඉස්සරහට යන්න පුළුවන් කියන කාරණේ පුළුවන් මට ගොඩක් කට්ටි කියලා කියනවා ඒ කියන්නේ මියුසික් කරලා මේ ඉස්සරහට යන්න බෑ මේ ඕව කරලා හරියන්නේ නැහැ මේ ජොබ් එකක් කරන්න ඉතින්ක මට ගොඩක් කට්ටි කියනවා
මේ ඒ කියන්නේ මගේ අම්මයි තාත්තයි කලින් කිව්වා එයාලා හැබැයි දැන් මට ලොකු සපෝට් එකක් දෙනවත් නැහැ කියන්නේ. ඉතින් ඒ කියන්නේ හම්බෙන කට්ටියෙන් 99%ක් වගේම කියන්නේ මේ මියුසික් කරලා ගොඩ යන්න බෑ ඕක කරලා හරියන්නේ නැහැ. එහෙම තමයි කියන්නේ. ඉතින් අර ඒ වුණාට එහෙම ගොඩ ගිහිල්ලා මේ ශේෂ්ත්‍රී ඉන්න කට්ටිය ඉන්න ඕන තරම්. ඒකෙන්ම ජීවත් වෙන ඕන තරම් ඉන්නවා. ඉතින් ඒක කරගන්නේ කොහොමද කියන්නේ ඉතින් අර තමන්ගේ යතේ තමයි තියෙන්නේ. ඒක තමන් ප්ලෑන් කරලා ඉතින් තමන් ඉස්සරහට යන්න දරන. මට අහන්න හිතෙන මේ දේවල් එක මේ ගීතයක් නිර්මාණය කරනකොට මේ දැන් ගොඩක් වෙලාවට අපි දකිනවනේ මේ ට්‍රෙන්ඩින් 1 වෙනවා ට්‍රෙන්ඩින් 2 වෙනවා ඔන්නෝම දේවල් මේ ජනප්‍රිය කියලා කියන්නේ ගීතයක් ට්‍රෙන්ඩින් 1 වෙන්න ඕනේද? ට්‍රෙන්ඩින් කියන එක නම් දැන් සාමාන්‍ය. දැන් ඒක අර YouTube එකේ වුණා ට්‍රෙන්ඩින් ටැබ් එකෙන් එයා ලයින් ගන්න හදන්නේ. ට්‍රෙන්ඩින් දැන් දාපු ගමන් ඉතින් එනවා. මං කියන්නේ ට්‍රෙන්ඩින් එන එකම නෙමෙයි. ඒ ගීතේ ජනතාව අතරට යන්න ඕනේ. එයාලට ඒ ගීතේ කියන්නේ දැන් අපි මම දැන් ස්ටේජ් එක ගිහිල්ලා සිංගරද්දී එයාලා ඒ සින්දුව දන්නවා නම් අපි කියද්දී එයාලා කියන්න. ඒක තමයි සාර්ථකත්වය. ඒක තමයි ජනප්‍රියත්වය කියලා කියන්නේ. හරි. මේ වෙනකොට දැන් වසර 4ක් 4ක් මාරක් විතර වෙනවනේ ශේෂ්ත්‍රයට එකතු වෙලා ගායකයෙක් විදියට මේ මොනවාද කාටද ස්තුති කරන්න තියෙන කවුද උදව් කරන්නේ මේ දැන් වලට? ඉස්සල්ලාම ඇත්තටම අම්මයි තාත්තයි මතක් කරනවා මල්ලි. ඒ දුන්නා මට ලොකු සපෝට් එකක් දෙනවා. එයාලා නිසා තමයි මම මෙහෙම ඉන්නේ අත්තම වතාව. ඉතින් මගේ කලින් ගීතේ කරේ ප්‍රගීත්තේ සජිත්තේ දෙන්න ආදරේ මතක් කරනවා. ඒකේ ඉතින් මගේ දෙවෙනි ගීතේත් පද රචනය කරන සජිත්තේ එහෙම තමයි. ඉතින් ඇත්තනම එයා ඇවිල්ලා ශේෂ්ත්‍රීන දෙවන්තේ. ඉතින් ඒ වගේ කෙනෙක් වැඩ කරන් ලැබිච්ච එක මං ලව් වාග්යක්. ඉතින් මේ එයා මේ වෙලාව ආදරේ මතක් කරනවා. ලොකු සපෝට් එකක් දුන්න නෑ කියන්නේ. එතකොට සම්මි සැක්කෙන් පුබුදු අයියා විදුර තරුස එතකොට වීඩියෝ එකින් ගල් කවුමදි එයාලා හැමෝම මේකට ලොකු සහයෝගයක් දුන්නා. ඉතින් මගේම විතරක් නෙමෙයි එයාලගේ මහන්සියයි අපි හැමෝගෙම එකතු වෙන තමයි අවසානයේ අර වැඩක් එළියට එන්නේ. ඒ කියන්නේ මගේ වැඩේ විතරක් නෙමෙයි ඕනේ වැඩක් එහෙම. එහෙම තමයි. හරි. ඉතින් මේ වෙනකොට කාලෙත් ගෙවිලා යනවා. අපි ප්‍රෝග්‍රෑම් එකේ එන්න එකට තමයි ඇවිල්ලා තියෙන්නේ. මොකද හිතන්නේ ප්‍රෝග්‍රෑම් එකේ? ඇත්තටම හොඳයි. ඒ කියන්නේ අපි වගේ නාවකයන්ට මේ වගේ එක තැනක් දෙන එක ඇත්තටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මියුසික් ටීවී චැනල් එකට. ඉතින් අක්කියවඩත් මම මේක සහභාගී වෙන ගොඩක් ස්තුතියි. ඉතින් ඉස්සරහටම දිගින් දිගට මේ නාලිකාව මේ උඩට එන්න ලැබෙන්න කියලා මම හදවතින්මයි ප්‍රාර්ථනා කරනවා. හරි. Thank you so much කියලා කියනවා. ඉතින් චමචිත් වඩා ඉස්සරහට වෙනස් ගීත නිර්මාණ දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. කිව්වා රැල්ලට යන නිමේ තියෙන්නේ කියලා හිතන් ඉන්නේ කිව්වා. ඉතින් ඒ නිසා ඒ වගේම වෙනස් දේවල් කරන්න, ඒ වගේම ප්‍රේක්ෂකයන් ඉදවල ආදරේ වැළඳ ගන්න කියලා වඩ විශ් කරන, ඒ වගේම ඉස්සරහට තියෙන හැම වැඩ කටයුත්තම සක්සස් වෙන්න කියලා අපේ මියුසික් ටීවී ක්‍රූ එකම වට විශ් කරනවා. Thank you. එහෙනම් ඉතින් අද අපේ ප්‍රෝග්‍රෑම් එක එන් කරන්න තමයි හදන්නේ. අනිනිකන්නේ මේ චමචිත්ගේ අලුත් ගීතේ කොටසකුත් රසමිඳින්මින් තමයි යන්න ලෑස්ට් වෙලා ඉන්නේ. ඉතින් ලබන සතියේත් මේ වගේම සංගීතය ගැන කතා කරන්න වාදනය කරන කෙනෙක් එක මං එනවා. එතක හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. ආදර මල් පොට්ටුවක් උපේ කනේ කසා සීත මිතුමක් වෙලා වෙන්නත මං පුරොන්දුවක් සදා ඔපෙන් එහා ඈත යන්නේ නැ කියා ආඩම්බර ඔබව ඉල්ලලා මගේ හදවත මට වද දෙනවා ලස්සන ඔයාගේ දුටු මුල් විරාමේ මගේ හිත අවාරේ වසී වෙලා පොහොසේ මේ පෙම් කතාවේ කෙලවර දකින්නේ තවසක ඔයාගේ කුමාරයා වෙලානේ